ඊශ්‍රායල දකුණු ලෙබනනය ආක්‍රමණය කරමින් ඉදිරියට යද්දී එම ඊශ්‍රායල බටපිරිස් රුසියානු ආයුධ විශාල තොගයක් සොයාගෙන ඇතැයි වාර්තා වනවා. එම සොයා ගැනීම් නවීන රුසියානු ආයුධ ආධාරයෙන් හිස්බුල්ලා සංවිධානය සිය සටන් ධාරිතාව වැඩි දියුණු කරන බවට ඊශ්‍රායලයේ දිගු කාලීන සැකයන් තහවුරු කරන බවයි පැවසෙන්නේ. සිරියානු ආරක්ෂක නිලධාරීන් පවසන පරිදි 2020 තරම් මෑතදී නිෂ්පාදනය කරන ලද නවීන කෝනෙට් යුද ටැංකි නාශක මිසයිල් ඇතුළත් සමහර ආයුධ මෑත වසරවලදී සැලසි සිරියාවේ රුසියානු ආයුධ තොගවලින් දකුණු ලෙබනනය වෙත යවා තිබෙනවා. ඒ අනුව රුසියාව දිගු කලක් තිස්සේ සිරියාවේ හමුදාවට ආයුධ සපයා ඇති අතර සිරියාව තුළ පිහිටීම ආයුධ ගබඩා පාලනය කරන්නේද රුසියාව බවයි පැවසෙන්නේ. ඊශ්‍රායල් හමුදා නායකින් හිස්බුල්ලා සතුව රුසියාවේ නිෂ්පාදිත ආයුධ කිහිපයක් ඇති බව දැන සිටියද 2006 හිස්බුල්ලා සමග යුද්ධයක නිරත වීමෙන් පසු දකුණු ලෙබනනයේ සමහර ප්‍රදේශවලට ප්‍රවේශ වීමට ඔවුන්ට නොහැකි වීම හමුවේ සටන්කාමී කණ්ඩායමේ හැකියාවන්ගේ සම්පූර්ණ ප්‍රමාණය දැන ගැනීම දුෂ්කර වී තිබුණා. ඊශ්‍රායලයේ දැන් ලෙබනනයෙන් සොයා ගනිමින් සිටින රුසියානු අවි ආයුධ නව වඩා දියුණු සහ මිලිටරි විශ්ලේෂකයන් බලාපොරොත්තු වූවාට වඩා විශාල සංඛ්‍යාවකින් පවතින බවද සඳහන්. ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර මගින් එහි එළ නායකත්වය විනාශ කිරීමෙන් පසු ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හිස්බුල්ලාගේ හැකියාව එම රුසියානු අවි මගින් සැලකිය යුතු ලෙස ශක්තිමත් කර ඇති බවයි ඊශ්‍රායලය පවසන්නේ. කෝනෙට් වැනි ටැංකි නාශක ආයුධ හිස්බුල්ලාගේ අවි ගබඩාවේ ඇති වඩාත්ම ඵලදායී ආයුධ අතර වූ අතර බොහෝ ඊශ්‍රායල් සොල්දාදුවන් මරා දැමීමට ඒවා භාවිත කර ඇතැයි සඳහන්. ඊශ්‍රායලයේ සාහි අසල්වාසීන් අතර ඇතිවන ගැටුම්වලදී රුසියාව පැත්තක් නොගන්නා බවට පුටින් පාලනයේ දිගු කලක් තිස්සේ ප්‍රකාශ කර තිබියදී රුසියාව හිස්බුල්ලා සමග ඇති සම්බන්ධය තවත් තීව්‍ර කරනු ඇතැයි ඊශ්‍රායලයේ බියෙන් පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.